එනිසා අපි දන්නවා මේ මැතිවරණයට වැඩියෙන්ම බය රනිල් වික්‍රමසිංහ. ඊළඟට කවුද? 3-2. 3-2 බලය ගෙනල්ලා ජනතාවගේ බලයට පයින් ගහලා ඒ ජනවරම පාවිච්චි කරලා බඩු මිල වැඩි කරන, බස් ගාස්තු වැඩි කරපු, තෙල් මිල වැඩි කරන, ගෑස් මිල වැඩි කරන, බෙහෙත් මිල වැඩි කරන ජනතාව පාරේ පොලිං වල තියාපු ආණ්ඩුව. ඔකල දන්නවා මාතර දිස්ත්‍රික්කයේ ජනතාව ඡන්දෙ දුන්නා කංචන විජේසේකරට. දැන් එයා කංචන කළුවර සේකර වෙලා ඉන්නේ. මොකද විදුලි බල හා බල ශක්තිය යැමති කරන්නේම කරන්ට් එක කපන එක. දැන් මිනිහා තමයි ලයිට් බිල වැඩි කරන්නේ. ඊයේ වැඩි කරා. ඊයේ වැඩි කරේ කොහමද? දැන් කරන්ට් එක කපා ගන්න එක ජනතාවට බාර දීලා තියෙන්නේ. දැන් අද ඉඳලා කියනවා විදුලි සැපයීම අඛණ්ඩව කියලා. හැබැයි විදුලි සැපයීම අඛණ්ඩව ඒකක 90ට වැඩි අයට 100ට 256ක් වැඩි කරලා. ඒ කියන්නේ කාටද? වෙනදා විදුලිය වැඩිපුර පාවිච්චි කරන අයට වැඩියෙන් ගහන්නේ. මේ පාර අඩුවෙන් පාවිච්චි කරන අයට වැඩියෙන් ගහන්නේ. එතකොට මොකද වෙන්නේ? ඒකක 60යි 70යි 30යි විතර පාවිච්චි කරන අහිංසක මිනිස්සු ලයිට් තියාගෙන කරන්ට් එක තියාගෙන ඉටිපන්දම් පත්තු කරගන්නවා. කරන්ට් එක තියාගෙන ගිනි ගොඩක් ගහ ගන්නවා. ඔන්න දීලා තියෙන අකණ්ඩ සැපයුම. දැන් අකණ්ඩ සැපයුම දෙනවා කරන්ට් එක කපන්නේ ජනතාවටම දෙනවා කපා ගනියව කියලා. ඒකද වෙලා තියෙන්නේ. දැන් කපා ගන්න වෙන්නේ ජනතාව. එහෙමදයි කරලා තියෙන්නේ. අන්න කරුවල සේකර. එයා විජේසේකර නෙමෙයි එතකොට. එයා කියනවා අමාරුම තීරණයක් ලුගත්තේ. යකෝ මේකේ මොන අමාරුවක්ද? නේද? ස්ථාවර ගාස්තුව 369ක් තිබිච්ච එක 1500 කළා. ඒ කියන්නේ ගෙදරට වයර් එකක් ඇදලා තිබ්බනම් බඩු තමයි දැන්. ඒක අමාරු තීරණයක් වෙන්නේ නැහැ. ඒක කරන්ට් එක ලයිට් පත්තුවරක් දැදා දැන් මොකද වෙන්නේ? ගෙවන්න ඕන. අන්නේ බලය අරගෙන තියන්නේ 3-2 බලෙන්. ආණ්ඩුව ඇතුලේ තියෙන ඔය 3-2 බලය ජනතාව මහපාරට බස්සන දවස මහපාරේ අතුගාල දාන දවස තමයි මාර්තු 9 වෙනිදා. එදාට තමයි මේ රණිලුයි පොහට්ටුවයි බය වෙලා ඉන්නේ. ඒකල ඡන්දෙට නෙමෙයි බය. ඡන්දේ ප්‍රතිඵලයට බය. දැන් පරාජයේ නළල එළියල ඉවරයි. පරාජයේ නළල එළිය ඉවරයි. රණිල්ගේ, ගෝඨාභයගේ, රාජපක්ෂලගේ, ඒ වටේ ඉන්න හෙංජයියලගේ පරාජයේ නළල එළියල ඉවරයි. බුද්ධයන්ස වාර්තා ඒගොල්ලෝට දීලා තියෙන වාර්තා සියලුම සමීක්ෂණ වාර්තා සියල්ල කියන්නේ මොකද්ද? ජනතාව දිනවන විසඳුම මාලිමාව ජනතාව පිළිගරගෙන අවසානයි ප්‍රතිඵලය 180ට වැඩි කියන පණිවිඩය දැන් දීලා තියෙන්නේ. ඉතින් බය වෙන්නේ කහන්න දෙයක්ද? ඉතින් බය වෙන්න ඕනේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ බය වෙන්න ඕනේ. ඒගොල්ලෝ ඒ බය වෙනුවෙන් තමයි මැතිවරණ නීති වෙනස් කරන්න හැදුවේ. මැතිවරණ කොමිෂන් බය කරන්න හැදුවේ. සල්ලි නැයි කියලා ඇඬුවේ. අවසානේ මොකද කරේ? අවසානේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමත් නවත්තන්න තැනට දෙනවා. ඒකින්ද අපි ඔබට එකක් අවධාරණය කරන්න ඕන. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරය සහෝදරිය. ආණ්ඩුව දැන් යන්නේ හොඳින් හරි නරකින් හරි මේ ඡන්දේ නවත්තන පාරේ. දැන් නීත්‍යානුකූලව කරන්න තියෙන ඔක්කොම කටයුතු කරලා ඊළඟට බහින්නේ රනිල්ගේ මාමගේ ඒ පරණ ඉතිහාසයේ තියෙන තක්කඩි මජර සිස්ටම් එකට. ඔව් අපි කියන්නේ ලෑස්ති. රණිල්ටයි රාජපක්ෂලාටයි උඹලා ලෑස්ති වෙන්නේ ඒකට නම් මේ රටේ මහ ජනතාව ඉන්නේ අපේ පැත්තේ ජනතාවත් එක්ක එකතු වෙලා ඊටාම සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව මේ මැතිවරණ අයිතිය දිනා ගැනීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය දිනා ගැනීම වෙනුවෙන් අපි සටන් කරනවා අපි දන්නවා අපිට මේ රටේ ආර්ථිකය හදා ගන්න අයිතියක් තියෙනවා මේ රටේ ජනතාවගේ බඩගින්න නිවන අයිතියක් තියෙනවා ඒ ආර්ථිකය හදන්න බඩගින්න නිවන්න අපේ රට තොපි ණය කරපු ණය ගෙවන්න ගෙවලා මේ රට ණයෙන් නිදහස් කරගන්න අපේ දරු පරම්පරාවගේ අධ්‍යාපනය හදන්න සෞඛ්‍ය සේවය හදන්න ප්‍රවාහනය හදන්න අපිට උමනාවක් තියෙනවා මෙතන මේ වේදිකාව ඉස්සරහට අවිලා ඉන්න මේ ආදරණීය අම්මලා තාත්තලා ඒ උමනාව හිතේ දරාගෙන තමයි ගෝඨාභයට 69 ලක්ෂයක් දුන්නේ එක රටක එක නීතියක් හදන්න ප්‍රජාතන්ත්‍රවාදී හදන්න හොරුන්ට දඬුවම් දෙන්න හොරකම නවත්තන්න සුදුසු මිනිස්සුන්ට සුදුසු ආකාරයට තනතුරු දෙන්න ඒකට තමයි බලය දුන්නේ ජනතාව නිවැරදි දේ කළා තොපි වැරදි දේ කළා ජනතාව නිවැරදි තීරණ ගත්තට තොපි ඒ ජනතාවගේ තීරණයට පයින් ගැහුවා අපට ඒක නිසා ආර්ථිකේ බංකොලොත් කරලා බැංකු පොලි අනුපාත වැඩි කරලා රට ණය කරලා රට අඳුරේ තියලා රට කරවලේ තියලා තියෙන්නේ මේ දුෂ්ට දූෂිත පාලකයෝ අපට මේ ආර්ථිකය හදන්න ඕන. හැබැයි මේ ආර්ථිකය හදන්න බෑ. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න නැතුව. මේ දේශපාලන සංස්කෘතිය ඉහේ ඉඳලා පය දක්වා තියෙන හොරකම, නාස්තිය, දූෂණය පාර්ලිමේන්තුවේ ඉඳලා ප්‍රාදේශීය සභාව වෙනකන් තියෙන එක. ඒ නිසා මේ නාස්තිය, දූෂණය, හොරකම නවත්තන්න නැතුව මෙරණ හදන්න බෑ. හදන්නම බෑ.
राज्य आयतन मम दोहोदेना अभी गियात नोगियात त्रिविध हमुदा विदला हमुदा पुलिस कर साउदरुंग इदला हम देना में लगले आस्ते रही ने तपल चंदे प्रतिपाले इंग पालवे नी वेडी उन्दे तियान ने तपल चंदे प्रतिपाले या वेडी में इहलम मैतिवार ने इतिहासे प्रबल में जाग ग्रहणे या जाति का जन पालवे के टा माली मावट लबा दिन अभी दान नहीं एक इन उगा दिने कपड़ किए नो इन नवशत ने साउदरिया अभी ये इनो अभी अन्य में गुड़ अभी अन्य अभी पादेशीय सभा नगर सभा बारगत्तर पास से अभी ये पालने कराने को हम देखिए लोग बढ़ किया दें मितेक में पाल क्यों किया न दुन्नु पादेशीय सभा सभापति रहते हैं न बालताल मुदाल पाल न बाले इलाके के सेवा वन पिलमद जनता धनुष करान अभी गमक गमक गाने ग्याक ग्याक गाने याना गीला प्रादेशीय सभा के अन्य मात्रु साय ने इंदला दरुए कुसपिल सिद्धार्थ महोदय इंदला मरणे पसे खनत आदाहनागार दक्वा महाजनतावट सियलुम सेवा सपेन आयतने बाव किया देनो अभी एकट यानो अभी एवेनु ग्याक ग्याक गाने यानो ඔබ දන්නවා ප්‍රාදේශීය සභාව නගර සභාව සීමා වෙලා තියෙන්නේ පාර අතුගා ගන්න කුණ්ඩික අයින් කර ගන්න පාර හදා ගන්න ලයිට් එක දා ගන්න කනත් ආදාහන ආගාරේ බුක් කර ගන්න විතරයි හැබැයි අපි දන්නෝ ලෝක අධ්‍යක්ෂීම් එක්ක වෙනත් රටවල අධ්‍යක්ෂීම් එක්ක ප්‍රාදේශීය සභාව නගර සභාව කියන්නේ හැම දෙයක් නෙමෙයි මහා ජනතාවට වඩාත්ම සමීප ආයතනේ ජනතාවගේ හැම කටයුත්තකටම ළඟම ඉන්න මිත්‍රයා සමීපම පුජ්‍යලයා තමයි නාගරික මන්ත්‍රීවරයා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සභාපතිවරයා වෙන්න ඕන වෙලා නැහැ ඒක मौलिक अध्यापन प्राथमिक अध्यापन लादेन एक तमाई अकुरा से गत्तात कोटबल गत्तात हेमतन का मध्य कीम इट वसे लमा क्रीडांगने लमा पुस्तकालय महाजन पुस्तकालय किए वीम सालाव प्रजा सालाव डिस्पेंसरीय भेद्देन तन में सियल नडत्तु कानोन नगर सभा प्रादेश सभा एवितर अक्लमे पारवाल्ट का सुद्ध पाइट करने का कैली का सल्ट की बात करने का मधुरु वधुरें आयन करने का जीविते लास्तन करने का अभी दानो आदे अपे रटे कसल व्याप वसंगत याक के लाती है මිනිසුන්ට ලෙඩ රෝග බෝ කරනවා අපට මදුරුවෙක් එක්ක නැගිටේ නැත්තොත් ගතියක් නැති ගන්නට පත් කළා කියලා මදුරුවයි අපි එකට සමාන වෙලා තියෙනවා මදුරුවෙක් කෑපු නැති දවසට අපි කියනවා අයියෝ අද මදුරුත් නැහැ කියලා ඒ කියන්නේ ඒ තරමට මදුරුව අපේ ජීවිතෙත් එක්ක ඉන්නවා හැබැයි වෙන රටවල එහෙම නෙමෙයි මදුරුවෙක් දකින්න බෝතලයක දාගෙන යන්නවත් උන ඒ තරමට මදුරුව නැහැ මේ රටේ මදුරුව බෝ කරපු ඉතිහාසයේ ඒ තරම්ම වසංගත හදලා තියෙනවා ලෙඩ රෝග වලින් මිනිස්සු බේර ගන්න බෙහෙත් විතරක් නෙමෙයි පරිසරය අවශ්‍යයි පරිසරයේ සුරකිකීම අවශ්‍යයි ගුණාත්මක ආහාර වේලක් අවශ්‍යයි හොඳ සෞඛ්‍ය පද්ධතියක් අවශ්‍යයි ඒක නගර සභාවේ ප්‍රාදේශීය සභාවේ කාර්යභාරයක් ඒවා අපි කියා දෙන්න ඔබ හමුවට එනවා ජනතාව අතරට යනවා ජනතාවට ඒවා කියා දෙනවා ඒ වගේම මේ වගේ තියෙන හොරකම නාස්ති දූෂණය නතර කරන්න ඕන ඊවා ගිහිලා තියෙන්නේ හොරකම සභාව දුප්පත් වෙනකොට සභාපති පොසත් වෙන සංස්කෘතියක් තියෙනවා නැත්ද කියන්නකෝ හැම පාදයේ සභාවක නගර සභාවක මොකද වෙලා තියෙන්නේ සභාව දුප්පත් සභාපති පොසත් එක ගයක් තිබුණා නම් ගෙවල් 3-4ක් තියෙනවා එක වාහනයක් තිබුණා නම් වාහන 3-4ක් තියෙනවා ඒක තමයි ඇත්ත මේව නවත්තන්න ඕන හැමදාම ජනතාව අපිට කිව්ව දේ මොකද්ද අප විවේචනය කරන්නයි කිව්වෙත් ඕගොල්ලෝ කටින් බතල හිට උනෝ වැඩ කරලා පෙන්නන්න කියලා ඔව් අපි ලෑස්ති මාතර දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතන අපි දන්නවා මේ පාර මාලි මාවට යාලිම්ම ජයග්‍රහණ කරලා දෙන්න ලෑස්ති තියෙනවා ඒකින්ද අපි ඔබට එක දෙයක් සහතික කරමු මේ අකුරැස්සේ අපි පටන් ගත්තා මීට කලින් පළවෙනි වටය ඒක තමයි ජාතික ජනබලවේගයේ ආසන සමුළු ආරම්භ කළේ ලංකා පුරාම පළවෙනි සමුළුව තිබ්බ අකුරැස්සෙන් හමපු ඒ දවන්ත මිනිස් ගඟ සුළඟ ගියා රට පුරාම යාපනයේ දක්වාම ගෙනිච්චා අද අපි ආරම්භ කරන පළවෙනි උද්ඝෝෂණ ව්‍යාපාරය මේ මැතිවරණය දිනා ගැනීමේ උද්ඝෝෂණය පළවෙනි උද්ඝෝෂණය අපි ආරම්භ කළා අකුරැස්සෙන් අපි කියනවා ඒ ආරම්භයේ වගේම මැතිවරණය අපි දිනා ගන්නවා විතරක් නෙමෙයි මැතිවරණය ඉහළින්ම ජයග්‍රහණය කරන්න අපි ලෑස්ති මැතිවරණය දිනා ගන්න වගේම මැතිවරණය ජයග්‍රහණය කරනවා
මේ අකුරස්යෙන් අපි ආරම්භ කළා දේ මහජන උද්ඝෝෂණේ 18 19 20 21 ලංකාව පුරා හැම දිස්ත්‍රික්කයකම ඉතාම සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව අපි ඒ සාමකාමී අරගලය කරනවා මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දිනා ගන්න දැන් අපට අවශ්‍යයි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දිනා ගැනීම අරගලය අපට සටනක් තියෙනවා මේ රට බේර ගන්න සටනක් තියෙනවා මේ රටේ දේශපාලන නිදහස දිනා ගන්න සටනක් තියෙනවා ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී දිනා ගන්න සටනක් තියෙනවා වගේම ගමේ බලය අරගෙන රට හදන්න පළවෙනි වෙඩිමුරය පළවෙනි පියවර අපි තියනවා සහතික කරලා අපි ඔබට කියනවා මාර්තු 9 වෙනිදා මැතිවරණය අපි දිනා ගන්නවා මැතිවරණය අපි දිනා ගන්නවා ඒගොල්ලන්ට බය වෙන්න අයිතිය තියෙනවා ඒගොල්ලන්ට පැනලා දුවන්න අයිතිය තියෙනවා ඒ වගේම මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මැතිවරණයකට ගිහිල්ලා මේ තුනෙන් දෙකේ බලය උඹලට නැහැ කියලා ඔප්පු කරන්න ගෝඨාභය රාජපක්ෂ දුන්නොට උන්න ගලවලා තියන්නේ කියලා ඔප්පු කරන්න රාජපක්ෂලගේ දේශපාලනය අවසානයි කියලා ඔප්පු කරන්න මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා ජනතාවේ අයිතිය අරන් තියෙන්නේ දැන් ඔබ අතට අරගත්තේ අයිතිය ඔබ ජීවත් වීමෙන් ගත්ත අයිතිය පහුගිය මැයි 9 වෙනිදා 2022 රාජපක්ෂයි රාජපක්ෂගේ කැබිනට් එකයි එළවලා ජූලි 9 වෙනිදා ගෝඨාභය එළවලා දිනාගත්තේ අයිතිය දැන් ලිඛිත ඔප්පු ගන්න ඕන ඒ අයිතිය ලිඛිත ඔප්පු ගන්න ඕන ඉලක්කමෙන් ඔප්පු ගන්න ඕන කඩපිලේ කෑ ගහලා ගොයිබිමේ කෑ ගහලා වැඩපොලේ කෑ ගහලා ගෙදර කුස්සියේ කෑ ගහලා පාන විරෝධය මැතිවරණ සිටියමෙන් මැතිවරණ සිටියමෙන් ඔප්පු කරන්න ඕන ඒ ඔප්පු කරන දිනය මාර්තු 9 වෙනිදා අපි ඒක දිනා ගන්නවා අපි ඒක දිනා ගන්නවා ඒකින්ද අපි කියනවා රජයේ නිලධාරීන් හැටියට මුද්‍රණාධිපති හිමියට ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඔබලාට පඩිගෙවන්නේ මේ රටේ ජනතාව ඔබලාට පඩිගෙවන්නේ රනිල් වික්‍රමසිංහ ඔබලාට පඩිගෙවන්නේ බැසිල් රාජපක්ෂ එගින ඔබලාට පඩිගෙවන්නේ මේ රටේ ජනතාව ඒ ජනතාව ඉස්සරහා ඔබලාගේ හෘද සාක්ෂිය විවෘත කරන්න වෙනවා කවදා හරි විශ්‍රාම ගියපු දවසට ආතති කතා කියන්නෙන්න එපා ආතති කතා දැම්ම තියනවනම් අපට කියන්න ඔබේ ආතතියට උත්තර දෙන්න ආරක්ෂා කරන්න ඔබලව ආරක්ෂා කරන්න ඕනතරම් ජනතාව ඉන්නවා ඕනතරම් ජනතාව ඉන්නවා හෘද සාක්ෂිරණුව කටයුතු කරන්න මුද්‍රණාලයේ පත්තුමිය කැඳවලා තියනවා ජනාධිපති ළඟට මුදල් අමාත්‍යාංශයේ ලේකම් කැඳවලා තියනවා ජනාධිපති ළඟට හැබැයි ජනාධිපති කියන්නේ මේ රටේ ජනවරණක් ඇති මිනිහෙක් රනිල් වික්‍රමසිංහ ජනතාව පිළිගන්න මිනිහෙක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ කියන්නේ ගෝඨාභය පත් කරපු මිනිහෙක් හැබැයි ගෝඨාභය මේ රටේ ජනතාව පිළිගන්නේ නැහැ ඒකෙන් දා සිරිවර්ධන මහත්තයා මුදල් අමාත්‍යාංශයේ ලේකම් අපි වාට කියනවා ඔයා රාජ්‍ය සේවකයෙක් හැටියට මේ රටේ නිදහස් අධ්‍යාපනය ඉගෙන ගත්ත මිනිහෙක් හැටියට ඔයාට දැන් තියෙනවා තෝරා ගැනීම දෙකෙන් එකක් එක්කෝ ආ තෝර ගන්න ඕන රනිල්ගේ පැත්ත එහෙම නැත්නම් ඔයා තෝර ගන්න ඕන මේ රටේ ජනතාවගේ පැත්ත ඒ වගේම තමයි රජයේ මුද්‍රණාධිපතිතුමියට කියනවා ඔබතුමිය තෝර ගන්න ඕන එක්කෝ ජනතාවගේ පැත්ත එහෙම නැත්නම් රනිල්ගේ පැත්ත රනිල්ගේ පැත්ත තෝරගත්තොත් ඔය දෙන්න විතරයි ඉන්නේ සිරිවර්ධනටත් ඉන්නේ සිරිවර්ධන විතරයි මුද්‍රණාධිපතිතුමියට ඉන්නේ තයා විතරයි හැබැයි රනිල්ටවත් රනිල් නැහැ ඒකින්ද අපි කියනවා රනිල්ගේ පැත්ත තෝරගන්න වෙනුවට මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝක පුරාම ඉන්න ජනතාව අද බලාගෙන ඉන්නවා යුක්තියේ දිනය මාර්තු 9 වෙනිදා යුක්තිය ඉෂ්ට කරලා මේ මැතිවරණ පවත්වන හැටි ඒක නිසා අපි කියනවා මැතිවරණ කොමිසමලත් වෛද්‍යයක් තියෙනවා මැතිවරණ පවත්වන්න මැතිවරණට අවශ්‍ය කරන මුදල් දෙන්න බාණ්ඩාගාරට වෛද්‍යයක් තියෙනවා අද අපිට හුඟක් දෙනෙක් කතා කරලා කියනවා සහෝදරයා අපි සල්ලි එකතු කරමුලු සහෝදරයා අපි සල්ලි එකතු කරලා දෙන්නලු අපි සල්ලි එකතු කරලා දෙන්නම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න නෑ ඕන්නේ මේ රටේ ජනතාවට කියලා කරදර වෙන්න ඕන්නේ නිදහස් උත්සවයේ ටොයිලට් හදාගන්න පැය දෙකකට 1 කෝටි 42 ලක්ෂයක් ගියා රනිල් වික්‍රමසිංහට පැය දෙකක් තටමන් නැතුව ඉන්න බැරි වුණා මන් දන්නේ ගියාද කියලා ටොයිලට් එකට හරිද තටමන් නැතුව ඉන්න බැරි වුණා පැය දෙකක් රනිල් වික්‍රමසිංහට මේ රටේ බදු කරන ජනතාවගේ සල්ලි නිදහස් උත්සවයට ගියපු සල්ලි ගාන ඡන්දේ ඡන්ද පත්‍රිකා වේදන් ගාන ගියපු ගාන ඒකෙින්ද දෙන්න ඕනේ නැහැ මේගොල්ලොන්ට හොරකම් කරන උන්ට දෙන්න ඕනේ නැහැ හිටපු ජනාධිපතිවරුයි එයාලගේ බිරින්දෑවරුයි නඩත්තු ගන්න විතරක් මේ අවුරුද්දට වෙන් කළා කියනවා 9 කෝටි 22 ලක්ෂයක් දෙන්න ඕනේ නැහැ සල්ලි ඒකෙින්ද සල්ලි ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ
මේ තියෙන ඡන්ද ප්‍රශ්නයක්. සල්ලි ඕන නම් සල්ලි තියනවා. මේ තියෙන ඡන්ද ප්‍රශ්නයක්. මොකද රජයේ මුද්‍රණාලේ තව මුද්‍රණය කරනවා දේවල්. තින්ත තියනවා, කොළ ටික තියනවා, සේවකයෝ වැඩ කරනවා. මෙතන තියෙන සල්ලි ප්‍රශ්නයක් නෙමෙයි. මෙතන තියෙන ඡන්ද ප්‍රශ්නයක්. ඒගොල්ලෝ ඡන්දේ දිනනවා නම් ජගා කිව්වා වගේ ඒගොල්ලෝ කැමති එකක් දිනනවා නම් මේක ප්‍රශ්නයක් නෙමෙයි. මේ තියන්නේ මාලිමාව දිනන හින්දා මාලිමාව දිනවන් නැති වෙන්න ගහන ගුන්දුව ඒක පරාජය කරනවා සහාතිකල සපි එක පරාජය කරනවා ඒක හින්දා පොඩ්ඩක් තව ඉන්න ඒක හින්දා ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරියෝ සැකයක් හිතා ගන්න එපා දෙගිඩියාවක් තියා ගන්න එපා අද ඔබ මේ භූමියෙන් යන්න ඕන මේ දජය ජාතික ජල බලවේගයේ දජය මාලිමාව ඔබේ සුරතට අරගෙන හැම ගමකටම ගිහිල්ලා මේක අපි මෙතන ඉන්න වේදිකාවින් අපි කීප දෙනාගේ ප්‍රශ්නයක් නෙමෙයි අපි හැමෝම එකතු වෙලා ගමක් ගමක් ගාන යමු ගයක් ගයක් ගාන යමු හැමෝටම කියමු මේ පාර මාලිමාවට මේ පාර මාලිමාවට මේ පාර මාලිමාවට අපි දිනනවා ජනතාව දිනනවා දිනන සටන ආරම්භනවා ඒ සටන මහපාරේ සටන ඒ සටන කතිරේ සටන ඒ පාර ජනතාවගේ සටන මාලිමාව දිනවමු සටන දිනවමු කියලා ඔබට ආරාධනා කරමින් ඔබ හැම දෙනාටම මේ සඳහා ධෛර්ය ලැබේවා ශක්තිය ලැබේවා යෝධ බල යෝධ හයිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා හැම දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි